දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 523 වැනි ටෙලිවැකිය. ඔබට මතක ඇති මේ අර මකුළුවගේ බඩේ නූල් හිඟනෑ වගේ අපේ දේශපාලනකින්ගේ බඩේ නේද? බඩේ නෙමේ කට ඇරියොත් කියන්නේ බොරු කියලා අපි මීට පෙර ලියපු කතාව. ඒ කතාව දිගින් දිගටම ඉතින් සනාථ වෙමින් තිබෙනවා. මොකද හරි අපූරු කතා තමයි මේ දවස්වල ඇහෙන්නේ. ඔය ඊයේ පෙරදා දවසක මහින්ද රාජපක්ෂ හිටපු අගමැති කියනවා නේද? එයි කියනවා ඡන්දේ කල් දැම්මොත් ඒක UMP අවසානයේලු. ඡන්දේ කල් දැම්මුත් ඒක UNP අවසානයේලු. අහලම බලන්නකෝ. මං හිතන්නේ ඇත්තට බූලරමක් කරයි කියලා. එක්සත් ජාතිපක්ෂයේ අවසානය තමයි ඒක. මහින්ද රාජපක්ෂ පෙන්වන්ට හදන්නේ මේ තියෙන්නේ UMP ආණ්ඩුවක් වගේ නේද? අනේ අපේ ආණ්ඩුවක් නෙමෙයි වගේ කියලා නෙමෙයි කියන්නේ නේද? UNP අවසන් ගමන් ගිහිල්ලා දැන් සෑහෙන කල් කියලා මහින්ද රාජපක්ෂට අමතක වෙලා වගේ නේද? වයසට යනකොට ඉතින් අපි කාට කාටත් ඔහොම තමයි. හොඳේ ඔය ඉන්න රනිල් වික්‍රමසිංහවත් ජනතාව පරද්දලා ගෙදර යවුවා. හරිය මහා සද්දන්ත ඇතාව කොරහක දාලා නාවන්න පුළුවන් තැනට වැටුණා. හොඳේ අද ඉන්න රාජපක්ෂලා පත් කරගත් එයාලගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොළඹින් ලැබුණේ ඡන්ද 30,000කටත් අඩුවෙන්. හරිය ජාතික ලැයිස්තුවට පින් සිද්ධ වෙන්න තමයි එයි පාර්ලිමේන්තු ආවේ. රාජපක්ෂ කඳවුරට පින් සිද්ධ වෙන්න තමයි ජනපති වුණේ. හොඳේ රාජපක්ෂලගේ වික්‍රමසිංහලගේ කියලා ආයේ ඉතින් අමුතු වෙනසක් නෑ නෝ නේද? මහින්ද රාජපක්ෂ නිවේදනයකුත් නිකුත් කරලා කිව්ව තව අපූරු කතාවක් තියෙනවනේ නේද? ඊළඟ ආණ්ඩුව පත් වෙනකන්වත් රාජ්‍ය දේපළ විකුණන්ට එපාලු. ඕකට නිවේදන දාන්න දෙයක් නෑනේ. රාජදේපල විකුණන්න පනත් ගේනකොටම මහින්ද රාජපක්ෂටත් එයිගේ ගෝලියෝ සෙට් එකටත් පුළුවන් පාර්ලිමේන්තුවේදී විරුද්ධව අත ඔසවලා මේ පනත් පරාජය කරන්න නේද? එතකොට ගේම ක්ලෝස්නේ. දැන් අපි දැක්කනේ විදුලි බල මණ්ඩලයේ කෑලි කඩලා විකුණන්න ගෙනාපු පනතට ඔය හරි අපූර්වට අතේ සෙව්වේ පූස් පැටවුවගේ නේද? එනිසා දැන් උගුරට හොරා බෙහෙත් කෑව ඇති. හොඳ උගුරට හොරා බෙහෙත් කන්ට හදන්ට එපා. මොකද රටම දන්නවා මේ තියෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියලා. හරිය අනික ඡන්දේ කල් දැම්මොත් ඒක UMP අවසානයි කියලානේ මහින්ද රාජපක්ෂ කියන්නේ නේද? ආන් ඒ කියපු කතාවට අපේ MD වීරරත්න හරි අපූරු කාටූනයක් ඇඳලා තිබුණා. හොඳේ ඔය බලන්ටකෝ. ජනපති රනිල් කියනවා තිබ්බොත්. තිබ්බුත් කියන්නේ මැතිවරණය, ජනාධිපතිවරණය. බොහෝ වෙලාවට මහා මැතිවරණය වුණත් ඔක්කොගෙම අවසානය වෙන්ට පුළුවන් කියලා නේද? ජනපති රනිල් කියනවා තිබ්බොත් ඔක්කොගෙම අවසානය කියලා. මේ එන ඡන්දය අනිවාර්යයෙන්ම මේ රටේ තීරණාත්මකම ඡන්දය. හොඳේ දැන් හුඟ දෙනෙකු කියන්නේ මගේ පරම පවිත්‍ර චේතනාව රට දිනවීම. මගේ පරම පවිත්‍ර චේතනාව රට දිනවීම. එහෙම නැතුව මගේ ජයග්‍රහණය නෙවෙයි කියලා කියන්නේ නේද? තාම පපුවට ගහගන්න සෙට් එක ආවේ නැහැ. හොඳේ මෙන්න මේ කතාව කියන අයගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. ඔබ මේ කුළුඳුලේමද රට බේරගන්න හදන්නේ? ඔබ මේ කුළුඳුලේමද රට බාරගන්න හදන්නේ? අවුරුදු 40ක් 50ක් දේශපාලනය ඇතුලේ ඔද්දල් වුණු ඔහෙලට, තරුණ කාලේ දිනවන්න බැරි වුණු රට දැන් මේ හැරමිටියෙන් යනකොටද දිනවන්න හදන්නේ කියලා අහන්න. හරිය ඒකම තව කීප දෙනෙකු තව හරි අපූරු කතාවක් කියනවා. ඒ අය අතර සේම සිංහලා සියඹලා පිටියලා ප්‍රමුඛයි. මොකද්ද මේ කතාව? රනිල් වික්‍රමසිංහ විතරයිලු එකම මොලේ IMF ණය ගන්න දැනගෙන හිටපු. එයයි ගත්ත තීන්දුව తీරන නිසා තමයිලු IMF එක ලැබුණේ නේද? ඔයie පෙර දසේම සිංහ කිව්වා. අහන්නකෝ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයේ තමයි 2022 තත්වෙන් 2024 දක්වා ඉන් ඉදිරියටත් රටේ අනාගතය තහවුරු කරන්න බලපාපු ප්‍රධාන කාරණා. එතුමා ගත්ත ඍජු තීන්දුව. එතුමාගේ නොපසුබට උත්සාහය සහ එතුමා නොසැලෙන ආකාරයට තීන්දුව ගත්තා. පුළුවන් නම් IMF එකනොත් පුළුවන් නම් IMF එකනොත් ඕන් ඔය ප්‍රකාශයේම ආරම්භ පෙන්වන්නට අපි මේ ඩොලර් බිලියන 2.9ක් දෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මොලේ නිසායි කියලා. එයාගේ මොලේ මාරයි, අපි ඒකයි මේ ණය දෙන්නේ කියලා පුළුවන් නම්
IMF එකෙන් ප්‍රකාශයක් ගෙන්නගෙන පෙන්නන්න. ආන් එතකොට අපිත් පිළිගන්නම්. හොඳේ IMF ණය ලැබුණේ මේ කියන විදියට මේ මහා මොලේ නිසා කියලා. හරිය. එතකොට මීට පෙර 17 වතාවක් ණය ලැබුණෙත් මේ මහා මොලේ නිසාද? IMF එක මේ විදියට පහුගිය දවස්වල තව බිඳුවටම වැටුණු රටවල් ගණනාවකටත් ණය දුන්නා. ඒ රටවල් වල පාලකින්ගේ මොලේ සයිස් එක බලලා හෙන සයිස් මොළගෙඩි දිහා බලලාද ණය දුන්නේ. ඈ අපිට කියන්න තියෙන්නේ රට හිනස්සුවට කමක් නැහැ. IMF එක හැම හිනස්සනවා නෙවෙයි. හොඳේ. හරිද? IMF ණය ලැබෙන්නේ බදු ගහන්න කියනකොට බදු ගහන එකටයි. සහන කප්පාදු කරන්න කියනකොට සහන කප්පාදු කරන එකටයි. හිටගනින් කියනකොට හිටගන්න එකටයි. දුවපන් කියනකොට දුවන එකටයි. උඩපැනපන් කියනකොට උඩපනින ප්‍රමාණයටයි කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ කවුරු හිටියත් හා හොඳයි ඔළුවෙන් හිටගනින් කියනකොට ඔළුවෙන්ම හිටගන්නවා නම් IMF ණය ලැබෙන බව ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියමිනුයි. හොඳේ.